මම ප්‍රථමයෙන්ම සූතිය පුද කරනවා පක්ෂයේ නායකතුමා දිලිත් ජයවීර මැතිතුමාට සහ මම පක්ෂයට මා පිළිබඳව විශ්වාසය තැබීම පිළිබඳව. රටක සාර්ථකත්වය කියන්නේ විශ්වාසය. රටක් විදියට අපි අරාජික වෙන්න හේතුවම වුණේ මේ විශ්වාසය අන්‍යෝන්‍යයන් අතර කැඩී බිඳී යාම. අන්නේ බිඳී ගිය විශ්වාසය ගොඩනගන මේ රටේ කඳවුර වෙන්නේ සර්ව ජන බලය. මම මෙතනදි ඉස්සලම අවස්ථාවක් කරගන්න ඕන ඓතිහාසික පුලතිසි පුරවරය පොළොන්නරුවේ ජනතාව තමයි මාව මේ තැන්ට ගෙනාවේ. 2009 ජූනි මාසේ 29 වෙනිදා දිස්ත්‍රික් සංවිධායකවරයා විදියට පත්වීම ලබලා 2009 මාස 8ක් වැනි කෙටි කලක් තුල ඡන්ද ප්‍රතිශතයෙන් මාව ගෙනාව 10 වෙනි ස්ථානයට ලංකාවෙන්ම. 2015 ප්‍රතිශතයෙන් ගත්තහම 9 වෙනි තැනටත්, 2020 මැතිවරණයේදී ප්‍රතිශතාත්මකව 7 වෙනි තැනටත් මාව ගේන්න පොළොන්නරුවේ ජනතාව මට ඡන්දය දුන්නා. ඔබට මම ගරු කරනවා, ස්තුතිය පුද කරනවා. මහා පරාක්‍රමබාහු රජතුමාගේ මේ රට එක්සේසත් කළ, ඒ වගේම සශ්‍රීක කළ ඒ ශ්‍රේෂ්ඨ නායකයාගේ ගෞරවය සහ පොළොන්නරුවේ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරන්න මෙතෙක් මට හැකියාව ලැබුණා. දිලිත් ජයවීර මැතිතුමන් සමග සාකච්ඡා කරන්න අපි එළඹෙනකොට ඊට දින දෙකකට කලින් මේ පණිවිඩය දෙන්නේ රටේම දේශපාලනයට එන්න ඉන්න සියලු දෙනාට වැදගත් කාරණයක් නිසා. දහම් සිරිසේන මහත්මයා එක්ක එතුමා එකඟතාවයකට ඇවිල්ලා තිබ්බා. මොකද ඒ වෙලාවේ මම සම්බන්ධ වෙලා තිබෙන්නේ නැහැ පක්ෂයට. එකඟතාවයකට ඇවිල්ලා තිබ්බා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නායකත්වය ඔහුට ලබා දෙන්න. ඉතින් මම පක්ෂයට ඇතුල් වෙනකොට මගෙන් ඇහුවා, "මල්ලි, මම පොරොන්දු වුණා දහම්ට පොළොන්නරුවේ වගකීම ලබා දෙන්න මොකද කරන්නේ?" මං කිව්වා, "අයියා වචනේ දීලා ඉවරයි නම් වචනේ නම් වචනේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සඳහා ඉඩ දෙන්න." ඉතින් ඒ ඉඩ දීමත් එක්ක සර්වජන බලය කියන්නේ අපි පක්ෂයකදී ඕනම වෙලාවක රටේ දේශපාලනය තුළ අපි පුරුදු වෙන්න ඕන දෙයක් තියෙනවා. එකක් තමයි කැපකිරීම, එකක් තමයි අතහැරීම. මං ඒක රටට ආදර්ශයක් දුන්න අතහැරලා. පොහොර ප්‍රශ්නේ වෙලාවේ ඔබ දන්නවා ගොවියන්ගේ පොහොර ප්‍රශ්නේදී ඒක ක්‍රියාත්මක කරපු ආකාරය පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බා. මම පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධූරයේ අතහරින්න වුණා ගොවි අටේ පොහොර ටික ලබා ගන්න. ඒ සාර්ථකව අපි කළා. ඒ වගේම තමයි කැබිනට් මණ්ඩලය තුල මම දැක්ක දේ රනිල් වික්‍රමසිංහ පාලනේ දූෂණය. ඒ වගේම තමයි යහම්පත් මැතිනිය කතා කරපු භෞමික අඛණ්ඩතාවය කොහොමත් මේ රට වෙනත් රටවල් එක්ක යාකිරීම් පාලම් ගැසීම් මේවා අවශ්‍ය නැහැ. එම කරනවා නම් ඒක සමස්ත ජනයාගේම කැමැත්තක් තියෙන්න ඕන. අපිට ඕන ඕන විදියට වැඩ කරන්න බෑ. අනේ එතනදී මට හැකියාව ලැබුණා එළියට ඇවිල්ලා කියන්න. රනිල් වික්‍රමසිංහ පාලනය මේ රටට කරන විනාශය, ඒක මම එළියට ඇවිල්ලා කියපු එකේ ප්‍රතිඵලය තමයි ඒ දූෂිත පාලනය ගෙදර යවීමට හැකියාව ලැබීම. එකංක එක. ඒ වගේම රටට දූෂිත පාලනයක් ගෙදර යවනවා වගේම හරි වැඩපිළිවෙලක් එන්නත් ඕන. දිලිත් ජයවීර මැතිතුමා ඒ කාර්යය හරියට කළා. එතුමා ව්‍යවසායක රාජ්‍යයක් කියන සංකල්පය එක්ක රට බාර ගැනීමේ වගකීමට මම සූදානම් කියන පණිවිඩය දුන්නේ රටේ අවශ්‍යතාවය දැකලා. ඒ වගේම තමයි ස්වදේශිකත්වයේ මුල් වෙච්ච නිෂ්පාදන ආර්ථිකයක් එක්ක මේ රට ඉදිරියට ගෙනියන්න ඕනයි කියලා තමයි මම මාසයක් ඇතුළත ජනාධිපති අපේක්ෂකයෙකු විදියට ඉස්සරහට ආවේ. අද 2024 ජනාධිපතිවරණයේදී තරඟ කරපු දෙදෙනෙක් සර්ව ජන බලයේ පක්ෂය තුල කටයුතු කරනවා. ඒට හයිය දුන්න සියලු දෙනා මෙතන ඉන්නවා. එතනින් මට දැන් වගකීමක් පවර්ලා එතුමා කිව්වා, "මල්ලි, මේ වෙලාවේ පක්ෂයට අවශ්‍ය වෙන්නේ මේ රටේ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය වෙන්නේ නායකෙක්, ඒ කළුතර ජනතාවගේ වගකීම බාරගන්න."
අන්නේ වගකීම පක්ෂය මට වගකීමක් පැවරුවා මං ගැන විශ්වාසය තැබුවා ඒ වගේ මේ ජනතාවට වගකීමක් බාරගන්න ඉල්ලීම කරා ඒ අනුව ඒ වගකීම මං බාරගත්තා ඒ බාරගත්තයි කියලා කිසිසේත්ම කළුතර දිස්ත්‍රික්කයේ සහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් අපි මේ වෙලාවේ අපේක්ෂා කරන්නෙම විපක්ෂයේ කාර්යභාරය කරන්න විපක්ෂය කියන්නේ අර යල්පැන ගිය මෙතෙක් කල් පැවති විපක්ෂය නෙමේ සාධනීය කාරණා සඳහා රටේ අනාගතයේ සුබ සිද්ධිය උදෙසා වත්මන් අනුර කුමාර පාලනය විසින් ඔහු ජනාධිපතිවරයා යටතේ ගන්න රටේ සාර්ථකත්වයට ගන්න හැම තීන්දුවකදීම අපි සහයෝගය ලබා දෙන්න සූදානම් හැබැයි මම අදත් කියනවා 113 දුන්නහම ඇති 150 දෙන්න අවශ්‍ය නැහැ 3-2 දෙන්න අවශ්‍ය නැහැ 113 දෙමු අපි දැක්කා කතා වෙනවා නව ව්‍යවස්ථාවක් ගැන නව ව්‍යවස්ථාවක් ගැන අවශ්‍ය නැහැ ව්‍යවස්ථාවට සංශෝධනයක් අවශ්‍ය වෙන්නේ ඒ කොමිෂන් සභාව ටික ශක්තිමත් කරන්න ඒ වගේම රටේ මැතිවරණ අඩු කරන්න ආසනයට වග කියන මන්ත්‍රීවරයෙක් ගේන්න මේ වැඩපිළිවෙලට ඒ නිසා අන්නේ එතනදී අනිවාර්යෙන්ම අපි අපේක්ෂා කරනවා එක් එක් අන්තවාදී ඩයස්පෝරා කණ්ඩායම් වලට අවශ්‍ය විදියට කාටවත් අතකොළු වෙන්නේ ඉඩ තියන්න බෑ මං ඒකයි කිව්වේ 113 දුන්නහම ඇති අපි රටේ අනාගතය වෙනුවෙන් හොඳ තීන්දුවල්දී අපේ සහයෝගය දෙනවා ඒ සඳහා රටේ ජනතාවගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම තමයි මෙතෙන්දි කියන්නේ ඔබ දන්නවා කළුතර දිස්ත්‍රික්කය ඓතිහාසික පානදුර ඒ ආසනය මේ රටේ සංස්කෘතිය ඒ වගේම ආගම වෙනුවෙන් කැපවිච්ච ඉතාම උගත් බුද්ධිමත් ජනතාවක් ඉන්න ඉතිහාසයක් තියෙන නගරයක් වගේම මම සතුටු වෙනවා අපි පක්ෂයක් විදියට ජාතිකත්වය ස්වදේශිකත්වය ආගම සංස්කෘතියත් එක්ක යද්දි කළුතර දිස්ත්‍රික්කය කියන්නේ සිංහල දමිළ මුස්ලිම් ජන වර්ග වගේම බෞද්ධ කතෝලික ඉස්ලාම් හින්දු භක්තිකයින් ජීවත් වන දිස්ත්‍රික්කයක් විදියට ඒ දිස්ත්‍රික්කයේ සියලු දෙනා සමග එක්ව කටයුතු කිරීමේ වගකීම පැහැදිලිවම බාර අරගෙන ඉස්සරහට යන්න සූදානම් කියන පණිවිඩෙත් විශේෂයෙන් මම මෙතෙන්දි සිහිපත් කරමි මේ දේශපාලන ජීවිතයේ තුල සර්ව ජන බලය දේශපාලන ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස අපි රටම පෙළගස්සන වගකීම දැන් හැම තැනින්ම උගත් වෘත්තීය වශයෙන් ව්‍යවසායකින් අපිත් එක්ක පෙළ ගැහෙන වෙලාවේ අපේ ප්‍රතිපත්තිය ඔබ දන්නවා ව්‍යවසායක රාජ්‍යයක් වගේම ස්වදේශිකත්වයේ මුල් වෙච්ච රට ගොඩ නැගීමේ වගකීම අපිටම තමයි කරන්න වෙන්නේ. අපිට මේක පේනවා. ඒ වගකීම අපි බාර ගන්න සූදානම්. ඒ වෙනුවෙන් රටේ පෙළ ගැහෙන සියලු දෙනා නව දේශපාලන ගමනක් වෙනුවෙන් පෙළ ගැහෙන සියලු දෙනාටම අපි ආරාධනා කරනවා අද දිනේ රට වෙනුවෙන් වගකීම බාර ගන්න අප සමග අත්වල් බැඳ ගන්නයි කියන ආරාධනයත් කරමින් මම නැවතත් පක්ෂයේ නායකතුමා ඇතුළු පක්ෂයේ සමස්ත කෘත්‍යාධිකාරී මණ්ඩලයටම මා පිළිබඳ තිබූ විශ්වාසයට ස්තුතිය පුද කරමින් අදහස් දැක්වීම හමාර කරනවා.